සුගත සම්බුදුගුණය සෝභන ගමනත්තා සුන්දරංඨානං ගතත්තා සම්මාගතත්තා සම්මා ගදත්තා සුගතු සුන්දර වූ ගමන් ඇත්තේ සුන්දරස්ථානය කරාගියයේ මනා කොටගියේ මන වූ සුන්දර තෙපුුල් ඇත්තේ සුගත නම්වේ යනු උදාන අටවාවෙහි සුගත සම්බුදු ගුණය විස්සර කර ඇති අයිරුයි. සෝභන වූ පිරිසිදු වූ නිවරදි වූ ගමනයනයුතු වූ බුදු රජතෙමේ අන් කිසිදු දෙවියකුට හෝ මිනිසෙකුට හෝ. මාරයකුට හෝ බඹකුට සම කළනො හැකි බැවින්, ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසාම සුගත ගුණවාචීනාමය විවහාර කෙරෙ. ඒ බාග්‍යවතුන් වහන්සේගේ අරී මග ගමන පමණක් නොව පියවි ගමනද සුන්දරම වූයේය ඒ සුන්දර පියවි ගමනයේ විසතුරු බ්‍රක්්මාය සූත්‍රයෙහි දක්වන්නේ මේ අයිරණේ. ඒ බවත් ගෞතමයෝ ගමන් යන්නා හෝ දකුණු පයින් පළමුකොට ගමන් අරබති ඉතා ඇතින් පියනොත්බති ඉතා ලගින්ද පියනොතබති ඉතා ඉක්මනින් පයනොතබති ඉතා හෙමින්ද පය නොනගෙති දනින් දන නොගෙටිමින් යෙති ගොප්පටෙන් ගොප්පැටය නොගෙටෙමින් යති ගැඹුරු දියෙහි යන්නාක්මෙන් කලවි උඩට නොනවති කලවේ යටට නොනවතිී එමුණු තැන පා තබන්නාක්මෙන් තදකොට පානොතබති පා එහා මෙහා පැද්දීම නොකරෙති යන්නා වූ ඒ බවත්ගෞතමයන්ගේ යටිකයම සැලෙයි කාය බලයෙන් නොවෙති බලන්නේ ගෙල නොපෙරලා මුළුකයිමහරවා බලති නකත් තරු ගනින්නාලෙස උඩ නොබලති යට නොබලති වටපිට බලමින් නොයති වියනටු පමණ දුරබලන්නේමුත් ඉන් ඔබ්බෙහි උන්වහන්සේගේ ඥානය පවතින්නේය මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ පියවි පාගමන ඉතා අශරිමත් ශෝභන ගමනක්ම වෙයි. අසිරිමත් මනුෂ්‍ය වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බිහිූ මොහොතෙහිදී අසරිමත්තු සුන්දර ගමනක්සිද වූ බව අච්චරය අ්බූත සූත්‍රයෙහි සඳහන් වෙයි. මෞකුසින් බිහිවූ ඒ බෝසත් කුමරු උතුරු දිශාභිමුකව සත්පියවරත් තබා. අගෝ හමස්මිලෝකස්ස සෙට්ටෝ හමස්මිලෝකස ජෙට්ටෝ හමස්මිලෝකස අයමන්තිමාජාති නත්තිධාන පුනක් බවෝ මමලොවට අග්‍රවෙමි මමලෝවට ශ්‍රේෂ්ඨවෙමි මමලෝට ජේෂ්ටවෙමි මේ අන්තිමජාතියයිමින් මතු පුනර්භාවයක් නැතැයි යනුවෙන් කළ ඒ අසිරිමත් ප්‍රකාශය සුන්දර වූ සත්පියවරක් අවසාන කළ ශ්‍රේෂ්ඨ ප්‍රකාශයකි බසේ අසරිමත් පාගමන් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ සුගතයැයි කියනු ලැබේ. සුන්දර වූ නිර්වාණක් ෂේමය හෙවත් නිර්වාණය නම් අබේ භූමිය කරා ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළහ. උන්වහන්සේ ඒ සඳහා තෝරාගත් මග අත්තකිලමතානු යෝගය හා කාම සුකල් ලිකානු යෝගයේ යන දුක් දෙන මාර්ග දෙකට නොවැටෙන සුවදායක වූයකි. අය මේව අරියෝ අට්ටංකිකෝ මක් ගෝ යැයි වදාළ අරි අටඟ මගහි ඒ සුව දෙන මගයි. සුවදායක වූයේ නිර්වාණ ශේම භූමිය පමණක් නොවේ. ඒෂේම භූමිය දෙසට යන මඟද සුවදායක වුවක. මග පමණක් සුවදායක වූයේද නොවේ සුවදායක රථයක්ද, ඒ ගමන සඳහා ඇති බව සංයුක්තනිිකායේ අච්චරා සූත්‍රෙහි සඟලන් වේ. ස්වාමීණී අපපසරාවන්ගේ ගෝෂයෙන් ගෝෂිත වූ ප්‍රේතියන් වැනි පිසාච ගණයාවිසින් පිරිවරණ ලද මෝහණනම් වනයක් වෙයි. ඉන් නික්මයාම කෙසේ කළ යුතු දැයි දේවතාවක බුදුරදුන්ගෙන් විමසූවිට මෙම දේවතාව ඉහත බාවයේ බුද්ධශ්‍රාවක පැවිදිභික්‍ෂුවක් විය. බෞුන් වඩමින් සිටියදී කලොරිය කලින් එම ඉරියාවුවෙන්ම දෙවලව උපන්නේය. එහි දෙවදූුවරු දෙවපතු එම භාවනා ඉරියාවෙන් අවධි කළහ. දෙව්කුතු එක්විටම දෙව්දූන් දුටුහ දුටුවේ දෙවදූන්වලෙස නොව ප්‍රේතියන් ලෙසිනි බියපත්තුූ දෙවපුත් බුදුරදුන් වෙත පැමිණ දෙව්ලොවන් මිදී නිවන්සුව ලැබීම සඳහා මග විමසීය. බුදුරජාණන් වහන්සේ ඒ මෝහණනම් වනෙන් මිදීමට මාර්ගය දෙශාාවහා රථය පිළිබඳ මෙසේ විග්‍රහ කළහ. උජුකෝනාම සෝමක්්ගෝ, අභයානාම සාදිසා රතෝ අකූජනෝනාම කතංඥාත්‍රා භවිසති පරිතස්ස අපාලම්බෝ සතස්ස පරිවාරනං දම්මාහං සාර්තිං බ්‍රූමී සම්මාදිිට්ටි පුරේජවන්. ඒ මාර්ගය අදනැති බැවින් උජුකනම් වෙයි දිශාව අභේනම්වෙයි කොතෙක් දෙනා ගොඩ වුවත් කිසිදු අබලන් හඩක් නොමැතිහෙන් අකූජනනම් වූ ඒ රථය ධර්මචක්‍රයන්ගෙන් සෑදනුය. හිරි ඔතප දෙක සුවපහසු ආසනවෙයි සිහියයි කියව් අලංකාර ආවරණය නම් සැරසිල්ලෙන් ඒ රථය අලංකාරවෙයි සම්මාදිිට්ටිය රථය අදමින් ඉදිරෙන් යයි සෝවානාදී ලෝකෝත්ත්‍ර මාර්ග ධර්මය රතේරය දුරායයි මම කියමි. ජාත්‍යාදී දියෙන් තොර වූහයින් නිර්වාණය අබයයිද. ඇදනැති අරි අටගි මග ඒ නිවන් මග උජකෝයයිද කියන ලදී. සති සම්පජ්ඥම්භික්කවේ අසති සම්පජඥ විපන්නස්ස හතුූපනීස හෝතිී හිරෝතප්පං හිරෝත්තප්පං අසති හි. විපන්නස හතුූපනීස හෝති ඉන්ද්‍රියසංවරෝ නිපිතාවිරගවිපන්නස හතුපනීසං හෝති විමුක්තිஞානදස්සනා යනුවෙන් සිහිනුවනින් தொடොறවීමෙන් விිලිබிய නැති වන බවත් விලිබ නැතිවීමෙන් ඉන්ද්‍රිය සංවරයේ නැති වන බවත් නිවන්ண்டකීම කලකිරීම හානලීම අහිමිවන බවත් මෙසේ දක්වා ඇත. එබවින් දෙවිපුතුට සතිහා සම්මාධිට්ටිය වූ සතිසම්පජ්‍යයෙන් යුතුව විලිබියනම් වූ ආසනය අනුදන වදාලේ මෙයින් අරියටටගි මඟ සපිරෙන බැවිනි. මෙහි සම්මාදිිට්්‍යියම මුල්වනහේ සම්මාධිට්ටිපුරේ ජවනයනුවෙන් වදාළහ ආපසු නොහැරෙන්නේ නිර්වාණයතෙක්ම ඉදිරියටම යනහෙයින් සෝවානාදී ලෝ කෝත්තල මාර්ගයධර්මයෝ රියදුරුයැයි කීසේක. ඒත් අතාගතයන් වහන්සේ මේ මාර්ගයන්ම සුන්දර වූ නිවනට වැඩියා පමණක් නොව අන්න අයිද නිවනට පමණුවනසේක එහෙයින් මෙසේ කියන ලදී. තේනේසි සෝභන ගමනේන, කේමංදිසං අසච්්‍යමානෝ, ගතෝ අ්‍යයේපි ගමේතීතිී සෝභන ගමනත්තා සුගතෝ සුන්දරහු ආර්ය මාර්ගය හි ගිය බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ අබය එනම් කේමනම් වූදිසාාවට නිවනට ගිය සේක් අන්න්‍යයන්ද එහි පමුණුවන බැවින් සෝභන ගමන් ඇතිසේක් ඒ භාග්‍යවතුන් වහන්සේට සුගතයයි කියනු ලැබේ. තවද සුන්දරං චේසටානං අමතනි බානං ගතෝ සුන්දරං ටානං ගතත්තා පි සුගතෝ සුන්දරස්ථානය වූ අමර්ථ සංඛ්‍යාත නිවනට ගියනුවයි සුගතනමින් වදාළහ. ඒ අමුෘර්ථ සංඛ්‍යාත නිවන්සුවය මාගන්දිය බමුණු හට තතාගතයන් වහන්සේ විසින් බෙලසින් මට හාදන ලදී. මාගන්ධිය පැසවා ඇති කෘමීන් විසින් කනු ලබන වනසහිත සිරුරු ඇති කෘෂ්ට රෝගියෙක් නියපතුවලින් ඒ වනය කසන්නේ අඟුරු කැබැල්ලකින් තවන්නේ කිසියම් මිහිරක් සුවයක් විඳින්නේ නමුත් ඔහුගේ වන සහිත සිරුරෙහි දුර්ගන්දය වැඩි වන්නේය රෝගය තව වැඩි වන්නේය මාගන්දිය එපරිද්දෙම්ම කාමතන්හාවිසින් කනුලබන කාම පරිදාහයෙන් දැවෙන යම්යම් ආකාරයෙන් කාම සේවනය කරන සත්වයෝ. ඒ ඒ අයුරෙන් කාමතන්හාාවෙන් වැඩේත් ඒ කාම පරිදාහයෙන් දැවනද සියම් ආස්වාදයකුත් ලබන්නේය මාගන්දිය කම්සුවේහි ඇලිවෙසෙන රජක් හෝවේවා ඇමතිය හෝවේවා මහනෙක් හෝවේවා බමනෙ හෝවේවා ඒ කාමත්‍රෂ්ණාව දුරුණොකට සංසුන් සිතින් යුක්තව විසුවේය කියා හෝ දැන් වසන්නේය කියා හෝ මතුවට වසන්නේය කියා හෝ සිදුවීමක් බුදු ඇසෙන් නොදකිමි එහෙත් යමෙක් ආධ්‍යාත් මෙහි සංසුන්සිත් ඇතිව සිටියාහෝනම් සිටින් නාහෝනම් මතුවට සිටින් නාහෝනම් ඔහුගේ කාමයන්ගේ හට ගැනීමත් කාමයන්ගේ විනාශයත් කාමයන්ගේ ආදීනවයත් කාමයන්ගේ මිදීමත් දැන කාමයන්තුරකොට කාමත්‍රෂ්ණාවශය කොට සිටියයාහුම වෙති මාගන්දිය ඒ කෘෂ්ටය ඇති පුරුෂයා වෙත එන වෛ්‍යවරේ බෙහෙත්කොට ඔහුසුව කරන්නේ නම් කුෂ්ටයෙන් මිදුුණු ඔහුට නැවත බෙහෙත් අවශ්‍යතාවක් නොවන්නසේ මාගන්දිය මම කාමයන්ගේ සමුදේද විනාශේද ආශ්වාදේද ආදීනවේද නිස්සරණේද තතුසේ දැන කාමත්‍රෂ්ණාව හැරදමා කාමදාහය දුරකොට පහවගිය තෘෂ්ණාව ඇතියමි සංසුන් ඉදුරන් ඇතිවවසමි. මම කාමදාහයෙන් දැවෙන ඒ කාමයන් සොයන සත්වයන් දකිමි. මාගන්දිය මම ඒ කාමයන් හි නොඇලෙමි මන්දයත් කාමයන්ගෙන් වන්නු කුසලයන්ගෙන් වෙන් වූ මේ අරහත් පල සමාපත්තිය දිව්‍ය සුකය මැඩගෙන සිටිනැහයිනී මෙසේ ඒ අමුෘර්ථ සංඛ්‍යාත නිවනටගිය බුදුරජාණන් වහන්සේ ඒසුවයට පැමිණි අයුද මාගන්ධය බමුණට මෙසේ වදාළහ මාගන්ධිය සත්පුොරුෂයන් ආශ්‍රය කරව එවිට ඔබ දහම් අසන්නෙහය දහම් අසන්නේ දහම් පිළිපදින්නේය දහම් පිළිපදන ඔබ රෝගයන් ගඩුයන් නිවෙන්නේෙහය. රෝගයෝ ගන්ඩයෝ, ශල්ලෝ පහවන්නාහ මට කාමාදී උපාධාන පහවීමෙන් භවයේ පහවීමත් භවේ පහවීමෙන් ජාතියේ පහවීමත් ජාතියේ පහවීම ජරාමරණ සූක පරිදේව දුක්කදෝමෙනස්ස උපායාසයන්ගේ පහවීමත් හේතුවෙන් සියලු දුක් නැතිවන්නේය ඒ නිවන්සුවය තමාම අවබෝධ කරගන්නේය ආරෝක්‍යයා පරමාලාබා නිප්පානම් පරමංසුකං අට්ටංගිකෝචමක්ගානං කේමං අමතගා මිනින්. නිරෝගී බව පරමලාභයයි නිර්වාණය පරම සුවයයි ඒ නිවනට යන මග අතුරින් අරි ඇටගි මග නිර්පය මාර්ගයවන්නේ යයි නිවන් සුවය ප්‍රකාශකොට වදාළහ මෙසේ අජරාමර සුව දෙන ශේමස්ථානය වූ නිවනට පැමිණි බුදුරජාණන් වහන්සේ සුගත නම් වනසේක දීපංකර පාදමූලතෝහි, පට්ටාය යාව මහල්බෝධිමණ්ඩෝ තාව සමතිංස පාරමී පූරිතාය සම්මා පටිපත්තියා ඥාතත්තචරියා, ලෝකත්තචරියා, බුද්ධත්තචරියා කෝටිං පාපුනිත්වා සබ්බ ලෝකස්ස හිත සුකමේව පරිබ්‍රරූහන්තෝ සස්සතං උච්චේදං කාමසුකං අත්තකිලමතන්ති ඉමේ අන්තේ අනුපගච්චන්තියා අනුත්තරාය බොජ්ජංග භාවනා සංකාතාය මජ්්‍යමාය පටිපදාය අරිය සච්ේසු තතෝපරං සමාතිගත දම්මාදිී පතෙෝ සබ් සත්්‍යේසු අවිසයාය සම්මා පටිපත්තියාච ගතෝ පටිපන්නෝතිී ඒවම්පිසම්මාගතත්තා සුගතෝ. දීපංකර පාදමූලයේ පටන් බෝධිමූලෙහි සම්මා සම්බෝධිය ප්‍රත්්‍යක්ෂ කිරීම දක්වා අතර සාරා සංකය කලප ලක්ෂයක් වූ කාලය තුළ සමතිස්පෙරුම් දම්නම් වූ. ම පිළිවෙතෙහි යෙදුණු ඥා්‍යාතිචර්යා ලෝකාදචර්යා බුද්ධාර්ථචර්යා යනමේතුන් අතිචර්යාවන්ගේ කෙළවරට පැමිණයේ නැවත නැවත සීලු සත්වයාගේ හත සුව පිණිසම කට යුතු කරන්නේ ශාස්වත උත්ත උච්චේද කාමසුක අත්ත කිලමත යන අන්තයාන්ට නොපමින සතුරාරය සත්‍යය අවබෝධය සඳහා වූ අනුත්තර බොජ්ජංක භාවනායි කියවූ මධ්‍යම ප්‍රතිපදාව අනුකමනයකොට එතැන් පටන් ධර්මයම අධිපතිකොට ගත්තේ අන් කිසිද සත්වයකුර හට විශයනෝූ මනා පිළිවෙදහි පිළිපන්නා වූ හයින් ඒ භාග්‍යවතුන් වහන්සේ සුගතනම් වූ සේක සුන්දර බුදුසිරුර ඒ තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගෙන්ශෝභමාන වූයේය බුදුරජාණන් වහන්සේගේ රූපකාය හා සැසඳිය හැකි තවත් මිනිස්සිරුරක්වේනම් ඒ තවත් අතාගත සම්මා සම්බුදුවරයෙක්මය මෙසේ අසමසම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්කින් සමන්විත රූපස්වභාවයක් ඇතිවීම ඒභාග්‍යවතුන් වහන්සේදී පංකර පාධමෝලේ පටන් බෝධිමූලේ දක්වා සාරා සංකය කල්ප ලක්ෂයක් මුළුල්ලේ, සමතිස් පැරූම් දම්පුරමින් පූර්්ණය කළා වූ කෘෂ්ලශක්තින්ගේ මහිමේ නිසා බව දීගනිකායේ ලක්ඛන සූත්‍රයට අනුව පැදිලි වෙයි. ඒ බුදුපානෝ පෙරමිනිස් පවේහි ඉපිද සිටි කාලේෙහි කායුසුචරිත වාක් සුචරිත මනෝසුචරත යන ත්‍රිවිද කුසලයන්හි දැඩි සමාදන් ඇත්තෝ වූහ තමන් ලදදේ බෙදා අනු පවකළහ නිති පන්සිල් හා පොහොය පෙහෙව සමාදන්ව විසූහ. මහන බමනනට දෙමාපියනට සත්කාර සම්මාන පෝජනමාන කළෝය නැවත නැවත කලාා වූ අප්‍රමාණමවන් කුසලකර්මයන් හේතු කොටගෙන මිනිසත් බවට පැමිණයාහූ බිම සමලෙස පා තබත් සමලෙස පානගත් සියලු අවයන්වයන්ගෙන් සමන්විත පත්ලෙන් යුක්ත වූ සුප්ප තිට්ටිත පාද ලක්ෂණ යකවූ පළමු මහා පොරිස් ලකුණු ලැබුවෝ මේ හේතුවෙන් ලොවකිසි තැනක කිසිවකු විසින් අභි භාවනය කර නොහැක්කෝ වූහ සොර සතුරන්ගෙන් වන උද්වේගබියද යක්ෂ පිසාචවයන්ගෙන් වන වුවදුරුද දුරලමින් දහම් රැකවරණය සලසා බොහෝ දෙනාගේ සුව පිණිස කටයුතු කළෝය පිරිවර සහිතව දන් දුන්නෝය මේ හේතුවෙන් දහසක් අර ඇති නිම්වලලු සහිත නැඹ සහිත හැම අයුරින්ම පිරිපුන් බෙදුුණු අතර චක්‍රලක්ෂණය වූ පාද තලයයුත් පාද තලේසු චක්ක ලක්කනං මහාපුරස්ස ලකුණු ලැබූ සේක දෙවිමිනිස් සහිත මහ පිරිස් ලැබීමට මේ හේතුවිය ප්‍රාණඝාතයෙන් වැලකි සතුන් කෙරෙහි දයාවෙන් හා අනුකම්පාවෙන් යුක්ත වූ බැවින් උන්වහන්සේ දික් විලුඹ ඇති බව ආයත පන්හිී දික් ඇගෙලි ඇති බව දීගංගුලි ශ්‍රිජු ශරීර ඇති බව බ්‍රක්්මුච්ජු ගත්තෝ යන තුන් මහා පොරස් ලකුණු ලැබූහ මේ හේතුවෙන් තිගස්රි ලැබූහ ලොව කිසිවකු විසින් හෝ ර කරන්නට නොහැක්කාහු ඕහ සාරවත්තුූ ප්‍රණියත වූ ආහාරපානය ආදිය අප්‍රමාදව දන්දුුන් බැවින් දෙපිටු අත්ලෙහිද දෙපිටු පතුලෙහිද දෙ උරහිස්හීද කරහිද පිරිපුන් මස් ඇති සප්තෝත් සඳ ලක්ෂණ සත්තු සද්ධතාලක්කන මහා පුරිස් ලකුණු ලැබූහ රසවත්තුූ ආහාරපාන ලැබීම මේ හේතුවෙන් විය. ධනය ප්‍රියවචනය සමානාත්මතාව අර්ථචර්යාව යන සතර සංග්‍රහවස්තුුවෙන් ලෝවසියාට සංග්‍රහ කළ උන්වහන්සේ ඒකුසලය අප්‍රමාණව කළ බැවින්. මොලොක් තරුණ අතුල් සහපතුල් පරචරණ මුදතාද දැල් කවුලුවකට බඳු අත්පා ඇති බව ජාල හත්න පාදෝ යන ලක්ෂණ වූ මහාපුරස් ලකුණු දෙක ලැබූහ මේ හේතුවෙන් දෙවිමිනිස් ආදී ලෝක සත්වයා විසින් මානන පූජන කරන ලද්දෝ වූහ උන්වහන්සේ සසරදී බොහෝ දෙනාට හිත සුව පිණස දස කුසලයන්ගෙන් අනුශාසනා කළෝය බොහෝ දෙනාට දෙලොවය හපත දැක්කූහ ධර්මදාානය දුන්නාහ මේ කුසලයෙන් අප්‍රමාණව කළ බැවින් මතු වූ ගොප් ඇට සහිත පාද ඔස්සංකපාද සහ උඩුකුරු අග ඇතිලෝම උද්දං්ග ලෝමතා යන මහා පුරිස්ලකුණු ලැබූහ මේ හේතුවෙන් සියලු සත්හට අග්‍රද උත්තමද ශ්‍රේෂ්ඨද වූ සේක ශිල්පද විද්‍යාද චරණධර්ම වූ ශීලයද කර්මස්වුභාවේද දැන ගැනීමෙන් සිත් එලවූහ ඒවා අවබෝධ කර ගනු පිණිස සකසාවිම සන්නාහූ වූහ ඒ කර්මය බොහෝ කොට සිදු කළ බැවින් ඕලුමුවන්ගේ බඳු කෙන්ඩා ඒනි චංගා මහපුොරිස් ලකුණ ලැබූහ මෙය ශ්‍රමණ සාරුප්්‍යය වූ උපභෝග පරිභෝග සියලු දෑ වහා ලැබීමට හේතුවිය. උන්වහන්සේ සසරදී මහන පමුණන් කරා එල්ඹ කුසල් අකුසැල් වරද නිවරද ඇසුරු කළ යුත්ත ඇසුනොකළ යුත්ත බොහෝකල් හිතසුව පිණිස අහිත නොසුව පිණිස වන දෑ පිළිබඳ විචාරා දැනගත්හ අප්‍රමාණව කළ මේ කුසල කර්මයන් සියුම් සිවි ඇති බව සුකු මච්චවි නැමති මහාපුරුෂ ලක්ෂණය ලැබූහ මහා ප්‍රඥ්ඥාාවීම මහා ප්ඥෝ පැතිර පවත්නානුව නැති බව පතුප්ෝ සතුට බහොලව මගඵල පසක් කිරීමේ නුව නැති බව හාස ප්ඥෝ ස්කන්ධාදියෙන් එහාදිවෙන නො නැති බව, ජවන ප්ඥෝ තියුුණු නුව නැති බව, තික්ක ප්ඥෝ විනිවිත යන නුව නැති බව, නිිප්පේදික ප්ඥෝ ලොව අසමවීම බුදු නුවන ලැබීම මේ හේතුවෙන් විය. නොකි පෙනසුළු වූවාහු උපායාස බහොල නොවවාහු නොගෙටනාහු කෝපය දවේශය නොසුතුට පහල නොකලෝය බොහෝකොට කරනලද වටිනා ඇතිරිලිහා වස්්‍ර ආදියද දන්දුන්නෝය මේ කුසලයේ හේතුවෙන් රන්වන් ස්ුවන්න වන්නතා සිරුර සහිත වූ මහාපොරුෂ ලක්ෂණය ලැබූහ. සියුම් ඇතිරිලි පොරෝනාහා සෙසුපිලි ලැබීමද මෙම හේතුවෙන්ම විය. උන්වහන්සේ සසරදී වෙන්ව සිටි නෑයන් මිතුරන් එක්කරන්නෝද සමඟ කරන්නෝද වූහ එසේකොට සතුට වූහ බොහෝකොට කරන ලද මේ කුසලකර්මය හේතුවෙන් කෝෂයහිගිලුණු පුරුෂ ලිංගුව ඇති පෝසෝහි වත්තගුයිහ මහා පුරුෂ ලක්ෂණය ලැබූහ බොහෝ බුද්ධ පුත්‍රයන් ලැබීම හා මිසඳුට මැඩී මෙහිසමත් වීර ශ්‍රාවකයන් ලැබීමද මේ නිසාවිය. මහා ජනයාට සංග්‍රහකිරීමහිදී පුද්ගල වෙනස දත්තා හුය නුවනින් සලකා සුදුස්සාට සුදුසුදේදුන් නාහ බොහෝ කොටිකලා වූ මේ කුසල කර්මයන් නුගරුකක්ෂයින් සම පමණ ස්වකීය බඹයේ පමණ උසද ඇති පරි මණ්ඩලතා මහාපුරුෂ ලක්ෂණයද නොනැමී දෙයත්ලෙන් දෙදන පිරිමැදීම වූ අනවනත ජානු පරාමසතා මහාපුරුෂ ලක්ෂණේද ලැබූහ මහත්භෝග ඇතිවීම හා සප්තාරය ධනයෙන් ධනවත්වීමද මේ හේතුවෙන් විය. උන්වහන්සේ බොහෝ දෙනාගේ යහපත කැමැතිවූහ හිත සුව කැමති වූහ, සත්වයන්ගේ ගුණදහම් දියුණුව ඥාතිමිත්‍ර දූදරු අඹු සැමිආදීන්ගේ වශයෙන් හා ධන ධානඥාදී වශයෙන් ලෞකික දියුණුවත් ශ්‍රද්ධලාදීන්ගේ වශයෙන් ලෝකෝත්තර දියුණුවත් කැමතිවූහ නිරුපත්‍රිත බව කමති වූහ මේ කුසලේ බොහෝකුට කරන ලද බැවින් සිංහයාගේ පූර්වාර්ධකායමෙන් පරිපුන් ශරීර ඇති බවත් සීහ පුබ්බද්ධකායෝ මසින් පිරුණු පටිකර ඇති බවත් චිත්තන්තරන්සෝ සමව වට වූ කඳ ඇති බව සමවත්තක් කන්දෝ යන මහාපොරිෂ ලක්ෂණතුන ලැබූහ ශද්ධ සීල, සුත, චාග, පං්ඥා ආදියෙන් නොපෙරිහීම සියලු සැපතින් නොපෙරිහීමම මේ හේතුවෙන් විය. උන්වහන්සේ සසරදී කිසි අයුරිකින් සත්ව හිංසාවන කළෝය මේ කුසලය බොහෝ කොටකරන ලද බැවින් ගෙල උඩුකුරුව නැගී සිටි සමව රසේ එලවන රස නහරයන්ගෙන් යුක්ත රස්‍යයක්ගිතා මහාපුරුෂ ලක්ෂණය විය මේ හේතුවෙන් ඉතා උෂ්ණද නොව ඉතා සීත දෙනොවූ සමව ආහාර දිරවන්නා වූ කර්මජ තේචෝධාතුවෙන් යුක්ත වූහාහු නිරෝගීද වූහ. කිසිවෙකුදස කෝපයෙන් හෝ මොනයම් හේතුවක් නිසා හෝ ඇස්කොනින් බලන්නා හු රවා බලන්නාහු නොවහ. ශ්‍රිජුසිත් ඇත්තාා හෝ ඇස්පුරා බලන්නාහු වූහ මේ කුසලකර්මය හේතුවෙන් වෙසසින් නිල්වන් වූ නෙත් අභිනීලසු නෙත්තෝ ඇත්තාාහෝ එකනෙහි උපන් රතු වස්සෙකුගේ මෙෙන් ඇස්පිහාඩු ඇත්තාා හෝ ගෝපකුමෝ වූහ ලෝකසත්වයාගේ ප්‍රිය වැඩීමහා වැඩීමද මෙනිසාසිදු විය. උන්වහන්සේ සසරදී කාය සචරතාදී සියලු කුශලේහි බොහෝ දෙනාට නායක වූ සේක. පිදිය යුත්තන් පිදීමහිමුුල් වූහ මේ කර්මය බොහෝ කොට කරනලදදෙන් පිරිපුන් නලලද පිරිපුන් හිසද ඇත්තෝ. උන්න හීස සීසලක්කන වූහ එබැවින් දෙව් මිනිසුන් උන්වහන්සේගේ අවවාදයහි පිහිටියෝය. මොසාවාදයෙන් වැලකුණු කිසිවකු නොරවටන්නා හු සත්‍යවාදී වූහ බොහෝකොට කරන ලද මෙම කර්මය හේතුවෙන් දෙබම අතුරෙහි මොලොක් පුළුන් ප්‍රොදක්වැනි සුදු පැහැති ඌත් නරෝමය ලක්න ද එක් එක් රෝමකූපේහි එකෙක් කරෝමය බැගින්වීම ඒකේක ලෝමතා යන මහාපුරුෂ ලක්ෂණ දෙක ලත්්දෝය දෙවිමිනිසුන් සිය අදහසනුව කටයුතුකිරීමද මිනිසා සිදවිය සසරදී පවා උන්වහන්සේ කේලාම් නොකී සේක අනුන් නොබිදවුසේක බිඳනවුන් සමගිකොට සමගට අනු බලදුන්නෝය සමගි වූුවන්දක සතුට වූහ සමගිය පිණිසම කතාගලෝය ඒකර්මය බොහෝ කොට කරන ලදින් සම සත ලිසක් දත් ඇතිවීම චත්තා ලීස දන්තා තැන තැන අඩුවක් නොමැතිව දත් පිහිටීම අවිල දන්ත යන මහා පුරුෂ ලක්ෂණයෝ වූහ මේ හේතුවෙන් නොබිදිය හැකි දෙව මිනිස් සහිත පිරිස් ඇත්තෝ වූහ. සසරදි උන්වහන්සේ පරුස භස් නොකව්ුවෝය බොහෝ දෙනාගේ කනට මිහිරි මන මඩන වචන කීසේක මේ කුසලය බොහෝ කොටකලෙන් දිග් වූ පලල් වූ දිව ඇත්තෝ පහෝතජිව්හා වූහ කුරවිකවුලකුගේ බඳු මිහිරි හඬ ඇත්තෝ වූහ දෙවි මිනිසුන් උන්වහන්සේගේ බස පිළි ගැනීමද මේ නිසාවිය. සම්ප්‍රප්්‍රලාපයෙන් වැලකුණාහු අනුනට වැඩසලසන යහපත් වූ සැබෑ බසක්ම සුදුසුකාලයෙහි කරුණු සහිතවම කීවෝය. මේ කුසලය බොහෝකොට සිදුකලෙන් සිංහයකුගේ යටිහනෝමෙන් පිරුණු උඩ යටිහනු. සීහ හනු ඇති මහාපොරිෂ ලක්ෂණය විය ලොවකිසිවකු විසින් නෙරපිය නොහැක්කෙකු වීමද මෙහි අනුහසකි. මිච්චා ආජීවයෙන් වැලකී මේ පුසලකර්මය බොහෝ කොට කළ බැවින් සමදත් ඇත්තෝ සමදන්ත ඉතාස්සදු දත් ඇත්තෝ සුසුක්කදාටා යන මේේ මහාපොරිස් ලකුණු දෙක විය විචිත්‍ර ශ්‍රාවක පිරිස් ඇතිවීමද මේ කුසල මහිමයේ සිදූුවකි. මෙසේ දෙතිස් මහා පුරුෂි ලක්ෂණයන්ගෙන් ශෝභවත්තුූ ඒ සුන්දර ගමනින්යුත් බුදුරජාණන් වහන්සේ සුගතනම් වූ සේක සාරාසංකය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පැරුම් ද පුරමින් ලෝතුරා සම්මා සම්බෝධි මාර්ගය පුරුදු කල ඒ භාගෙවතුන් වහන්සේ ජාති අන්දයෙක් නොූහ, ජාති බිහිරෙක් නොූහ උමතුවෙක් නොෝූහ, ප්‍රත්්‍යයන්තයෙහි උපතක් නොලදහ ගොළු බිහිරෙක් නොූහ දාසියක කුස පිලිස්ඳගත්තෝ නොවූහ නියත මිත්‍ය දෘෂ්ටිකයෙක් නොූහ, ලිංග පරිවර්තනයක් නොලැබූහ පංචානාන්තර්ය කර්ම නොකළහ සාවද්‍යය දෘෂ්ි ත්තෝ නොූහ තිරිසන්යෝනියෙහි වටුවකුට කුඩා වූද ඇතකුට වඩා මහත් වූද සතික් නොූහ අවිච්චියෙහි උපත නොලදහ ලෝකාන්තරික නරකෙහි නූපන්හ මාර මාර දේවපුතරේක් නොූහ කාලකංචික අසුරෙක් නෝූහ, අසං්්‍ය සත්්‍යයෙහි නූපන්හ සුද්ධවාසේහිනු පන්හ අරූපභාවයන් හනෝ පන්හ මෙසේ සම්බුදු බවපිණිස පාරමී පූර්ණය හිලා බාධක වූ අබල් ්‍යස්ථානයක නොඉපදීමෙන් බුදු බව පිණිස ආ ඒ මඟ සුන්දර වූ යේමය. එපමනක්ත නොව නිරයාදී දුග්ගතයකට පමුණුවමින් අනන්ත දුක්දන්නා ූත් ජාති මරනාාදී දුක් ලබා දෙන්නා ූත් මනුෂ්‍ය පංචකාමේ පරම කෙළවර වූ සක්විදිසුව අලුයමලු කෙළපිඩක්සේ සලකා ජරා මරනාාදී දුකින් තොර වූ නිර්වාන ශේමය අරමුණකොට සත්වයා කෙරෙහි පරම කරුණාධ්‍යාශයෙන් කළා වූ මහා විිනිශ්ක්‍රමණයද සුන්දර වූ ගමනක්ම වූහෙයින් සුන්දර ගමන්නැති ඒ භාග්‍යවතුන් වහන්සේ සුගතනම් වූහ සම්මාචේස ගධති යුත්තට්ටානේ යුත්ත මේව වාචං භාසතීති සුගතෝ සුදුසුස්ථානයේදී සුදුසු වචනයක්ම ප්‍රකාශ කරණෙහෙයින් සුන්දර වචන ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ සුගතනම් වෙනසේක තුර හෝසි මගදේශු පු්බේ දම්මෝ අසුද්දෝ සමලේහි චින්තිනෝ අවාපුරේතන් අමතස් දවාරා සනත්තු දම්මං විමලේනා නුබුද්ධන් පෙර මඟද දේශයහි කෙලෙස් මළ සහිත ශ්නොයෙක් ශාස්ත්‍රූන් විසින් සිතනලද අශුද්ද වූ නොයෙක් ධර්මයන් පහලවිය නිවන් දොරවෘථ කරනු මැනවී. නිර්මල වූ නුබවහන්සේ විසින් අවබෝධ කරනු ලද ධර්මය සත්වයෝ අසත්වායි සහම්පතිී බ්‍රක්මයෝ ධර්මදේශනා කරනු පිණිස ආරාධනා කළ තැන්හි හන්දදානිභික්කවේ ආමන්තයාමි වෝ වෛදම්මා සංකාරා අප්පමාදේන සම්පාදේත. මහනනි දැන් තොප අමතමී සීලු සංස්කාරියෝ නැසන සුළුය අප්‍රමාදයෙන් එළඹ සිටි සිහෙන් හා කෙලෙස්තවනා වීර්රයෙන් යුතුව අරහත්වය පිණිස කටයුතු සපුරාව යනුවෙන් එදා යමාසල්රුක් අතර පරිනිර්වාණ මංචගේ හිසිටිමින් අවසන් අවවාදයක් ලෝකයා හට කලසේක්ද ඒ අතර පන්සාරිස් වසක් මුළුල්ලෙහි සතාගත මුවයින් පිට වූ අසූහාර දහසක් ධර්මස්කන්දයට වැටන යම් බසක් වෙයිද නොසුදුසු තැනක දේශනා කලාා වූ නොසුදුසු බසක් එහිනැත්තේමය එහෙයින් සූත්‍ර විනය අපිධර්ම වශයෙන් ත්‍රිනිිකායට ඇතුළත් වූ ධර්මවිනයැයි කියනු ලබන ඒ නව ලෝතුරා ශ්‍රී සද්ධර්මය සර්වාකාරයෙන්ම අති සුන්දර වචනයෝම වන්නාහ පහාරාධය මහා සමුද්‍රයෙන් කොතනින් ගද්ධිය බිඳක් වුවද ලුණු රසයෙන් යුක්තවන්නේද එලෙසින් මේ ධර්ම විනේහි කොතනින් රස බැලුවේමුත් එකම විමුක්තිරසය යුක්තවන්නේ යැයි සම්බුදුමුුවින්ම දේශිත බැවින් ඒ සුන්තර වචනයන් විමුක්තිය වූ නිර්වාණය සපුරන බැවින් ඒ සුන්දර වචනයෙන් යුද්භාග්‍යවතුන් වහන්සේ සුගතනම් වන සේක. ඒ සුන්දර වචන ඇති සුගත වූ තතාගතයන් වහන්සේගේ වචන විග්‍රහය සුන්දරවන්නේ කෙසේදයන්නට ඉතා කදිම විවරණයක් මංජුමනිිකායේ අබේ රාජ කුමාර සූත්‍රයෙහි මෙසේ එන්නේය අබේ රාජ කුමාරයාණනී සිදුනො වූ අසත්‍ය වූ අනර්ථකර වූ අන්හට අප්‍රිය අමනාප වචනයෝ වෙද්ද තතාගතයෝ ඒ වචන ප්‍රකාශන කරන්නාහුය සිද්ධ වූයේ ද සත්‍ය වූයේ ද අනර්ථකාරී වචන අනුනට අප්‍රිය අමනාප වූයේ ද තතාගතයෝ ඒ වචන ප්‍රකාශන කරන්නාහුය සිද්ධ වූයේද සත්‍ය වූයේද වැඩදායකමුත් අනුනට අප්‍රය අමනාපවේද තතාගතයෝ ඒ වචන ප්‍රකාශකිරීමට සුදුසුකල් දන්නා හුය සිද්ධ නොවූයේ ද අසත්‍ය වූයේ ද වැඩදායක නොවූයේද එහෙත් අනුනට ප්‍රියමනාප වූයේද තතාගතයෝ ඒ වචන ප්‍රකාශනො කරන්නා හුය සිද්ධ වූයේ ද සත්‍ය වූයේද අනර්ථයෙන් යුක්තද අනුනට ප්‍රියමනාප වූයේද තතාගතයෝ ඒ වච්චනද ප්‍රකාශන කරන්නාහුය සිද්ධ වූයේ ද සත්‍යද අර්ථ සහිතද අනුන්ට ප්‍රියමනාප වූයේද ඒ වච්චන ප්‍රකාශකිරීමට තතාගතයෝ සුදුසුකල් දන්නාහූ යැයි අබේරාජකුමරා හට වදාල බුදුරජාණන් වහන්සේ සත්වයෙනට අනුකම්පා ඇතිහෙයින්ම මෙසේ දැන වචන ප්‍රකාශි කරන බව වදාළහ. කෙසේනම් තතාගතයන් වහන්සේ මෙසේ තැනට සුදුසු පරිදි කරුණු දැන වච්චන ප්‍රකාශි කරද්ද ප්‍රශ්න ගොතාගෙන විචාරීමට එන ශ්‍රමණක් බ්‍රාක්්ම නාදීන්ගේ ඒ ඒ ප්‍රශ්නයට කසේ නම් මේ අයුරෙන්ට් පිළිතුරු දෙන්නේ දැයි අබේරාජකුමරාවිම සූවිට යම් දම්මධාතුවක් මැනවින් ප්‍රතිවේද කළහෙයින්ම තතාගතයන් වහන්සේට ස්ථානෝචිත ප්‍රඥාවෙන්ම වැටහේද ඒ ධර්මස්වභාවය තතාගතයන් වහන්සේ මැනවින් ප්‍රතිවේද කලාහුය ඒ හේතුවෙන් තතාගතයනට ඒ වැටහීම වන්නේ යයිද වදාළහ මෙසේ ඒ දම්බධාතු සංඛ්‍යාත බුදුනුවනින් සුන්තර වූ වචන ප්‍රකාශ කරති පා ගෙවතුන් වහන්සේගේ සුන්දර වචන ප්‍රකාශය පිළිබඳ තවත් කදිම උපමාවක් අංගුත්තර නිකායේ සීහසූත්‍රෙහි දැක්වේ. මහනෙන මල්ගයන්ගේ රජා වූ සිංහයා සවස්කාලයහි වාසස්ථානය නික්මීමෙන් විජම්භනය කරන්නේය එසේකොට සවුදිගම හොඳින් විමසා තවරක් සිංහනාදකොට ගොදුරු සඳහානික් මෙන්නේය සිංහයා ඇතෙකු හට පහරදේනම් සකසාම පහරදයි නොසකසා පහර නොදෙයි මී ගවයකුට පහරදේනම් සකසා පහරදේ දිවියකුට කුඩා පාණයෙකුට අඩුමතරමින් බලලෙකුට හෝ පහරදේ නම් සකසාම පහරදයි නොසකසා පහර නොදෙයි මගේ යෝග්‍ය පතය අප්‍යාස මාර්ගය කුරුමානම නොවරදීවා යන සිතිවිල්ලෙන්ම එසේ සක්සා පහරදීම කරන්නේය මහනනි සිංහයනු අරහත් සම්යයක් සම්බුද්ධත්වයන් වහන්සේට නමකි. ඒ සම්යක් සම්බුද්ධ වූ තතාගතයන් වහන්සේ පිරිසී දහම් දෙසතිී යන යමක් වේනම් එය සිංහනාදය වෙයි. මහන තාාගතයන් වහන්සේ භික්ෂූුණට දම් දෙසත්නම් සක සාම දහම් දෙසන්නාහ නොසකසා දහම් නොදසන්නාහා භික්‍ෂුණීනට දහම් දෙසනසේක් නම් සක්ක සාම දහම් දෙසනසේක නොසකසා දහම් නොදසනසේක වුවසුවනට උවැසියනට ප්‍රතක්්ෂනයනට අඩුමතරමින් අනගෙනයන්නකුට හෝ ලිහිනි වැද්දෙකුට හෝ දහම් දෙසනසේක් නම් සකසාම දහම් දෙසනසේක නොසකසා දහම් නොද සනසේක ඒ කවර හෙයින්දය තතාගතයන් වහන්සේ ධර්මය ගරු කොට ඇති බැවිනි ධර්ම ගෞරවේ ඇති බැවිනි මෙසේ ධර්මය ගරු කොට ඇති තතාගතයන් වහන්සේ සකසා දහම් දෙසද්ද එයද උන්වහන්සේගේ සුන්දර වූ වචන වධාරන බවමය ඒ සුන්දර වචිනඇති භාග්‍යවතුන් වහන්සේ සුගතනම් වන සේක. අංගුත්තර නිකායේ වස්සකාර සූත්‍රයේ එන තවත් සුන්දර වචන ප්‍රකාශන විද්‍යක් මෙසේය. බුදුරදුන් වෙත පැමිණි වස්සකාර බමුණු මෙවන් අදහසක් බදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළේය ගෞතමයන් වහන්ස යම්කිසිවක් මාවිසින් මෙසේ දක්නාව ලදයි දුටුදයක්ම කියමීනම් එහිවරදක් නැත මාවිසින් මෙසේ අසන ලදයි කියා අසන ලදුවක්ම කියයි නම් එහිද වරදක් නැත මාවිසින් මෙසේ ස්පර්ශ කරන ලදයි ස්පර්ශි කරන ලද්දක් කියානම් එහිද වරදක් නැත මා විසින් මෙසේ සිතන ලදයි සිතා සිතනලද්දනක්ම කියයි නම් එහිද වරදක් නැත ස්වාමීණී මම මෙසේ කියන්නෙමි මගේ දෘෂ්ිය මෙයයි කියාය එවිට බුදුරජාණන් වහන්සේ බමුණ හැම දුරු දෙයක්ම කිය යුතුයයි මමනො කියමි දුටු යමක් කියන්න ඔහුට ඔහුගේ සිතහි අකුසල් දහම් වැඩේද කුසල් දහම් පිරි හේද දුටු මෙබැදු දෙය නොකිය යුතුයි මම කියමි යම් දුටු දෙයක් කියන්න හුට අකුසල් දහම් පිරිහේනම් කුසාදහම් වැඩහි නම් මෙබඳු දුටු දෙය කිය යුතුයයි කියමි හැම ඇසූදයක්ම කිව යුතුවයයි ද මම නොක කියමි යම් ඇසූදයක් කියන්න හුට අකුසල් දහම් වැඩේද කුසාදහම් පිරිහේද එබදු දය නොකිය යුතුයැයි මම කියමි යම් ඇසූදයක් කියන්න හුට කුසල් දහම් වැඩේද අකුසල් දහම් පිරිහේද එබඳ ඇසූදය කිව යුතුය. හැම මුතයක්ම නාසය දිවශරීරය යන ඉඳරන්ගෙන් දත් සෑම දෙයක්ම නොකේ යුතුයැයි මම කියමි යම් මුතයක් කියන්න හුට අකුසල් දහම් වැඩේ නම් කුසල් දහම් පිරිහේනම් ඒ නොකේ යුතුයැයි මම කියමි. යම් මුොතයක් කියන්න හුට අකුසල් දහම් පිරිහේ නම් කුසල් දහම් වැඩේ නම් ඒ කියව යුතුයයි මම කියමි දැනගත් හැමදේම නොකිය යුතුයැයිද මම කියමි දැනගත් යමක් කියන්න හුගේ අකුසල් දහම් වැඩේද කුසල් දහම් පිරිහේද එබදු ද්දය නොකේ යුතුයයි මම කියමි දැනගත් යම් දෙයක් කියන්න හුගේ අකුසල් දහම් පිරිහේද කුසල් දහම් වැඩේද ඒද කියේුතු යයි මම කියමි වදාලා බැවින් යතාවාදී තතාකාරී ගුණයෙන් ඒ තතාගතයන් වහන්සේ මෙසේ සුන්දර වචන දෙසු බැවින් සුගතනම් වනසේක මෙලෙසින් සියලු සසරදුකින් මුදවාලීමට සමත් සුන්තර වචනඇති ඒ බාගෙවතුන් වහන්සේ සුගතනම් වනසේක